आयु बोवन उन्न पुते अद पुरिटी चैवेला इन्ने मगे पुतालट बौद्ध उलुलग्गेन विस्तर किया मुखद्द में बौद्ध उलुल मे तमाय पुते श्रीलंकावे महानुवर नगरे वार्षिक पवत्वन्ना वू सांप्रदायिक सेंकदगल पेरहर मंगल्य कियला अपि हंदुन्वनु दलदा पेरहर पुते सांस्कृतिक पेरहरा बुदुन वहांसेगे दंत धातुवट गौरवे दीमे अवस्थावक् विधियट अपि मे पेरहर संकेतवत् करनवा खालेट वैसी वासा केत्वातु सार वेवा यन प्रार्थने पुते वार्षिकव दलदा पेरहर पावत्तला तीयनु एक्याने රටතුල වැසි වසිමින් භවභෝග සම්පත් පලදා වැඩි වෙලා අස්වනු සරසාර වෙලා රට බුලතින් ස්වම් පෝෂිත වේවා කියන උතුම් ප්‍රාර්ථනයෙන් තමයි පුතේ මේ පෙරහැර පවත්වලා තියෙන්නේ අපි බලමුකෝ මුලින්ම පෙරහැරේ ගමන් කරන්නේ කවුද කියලා පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ පුතේ කසකරුවා එයාලා තමයි පෙරහැරක් ළඟ ළඟම එනවා කියලා මිනිස්සුන්ට දැනුම් දෙන්නේ. ඒ වගේම තමයි පුතේ කසකරුවන් තමයි පෙරහැරට මඟ පෙන්වන්නේ. ඔන්න ඊළඟට එන්නේ පුතේ ගිනි බෝල කරුවන්. මේ බලන්නකෝ එයාලා ලස්සනට රවුමට ගිනි බෝල කරකවන විදිහ. ගිනි බෝල වේගයෙන් කරකවනකොට තමයි පුතේ ලස්සන ලස්සන රටා මැවෙන්නේ. ඊළඟට ගමන් කරන්න පුතේ බෞද්ධ කොඩි කරුවන්. ඒ කියන්නේ කොඩිගෙන යන්නම් කියලාත් අපි කියනවා. බෞද්ධ කොඩියට අමතරව පුතේ පලාත් කොඩි කරුවන්. ඒ කියන්නේ පලාත් කොඩියත් අරගෙන යන කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි පුතේ අසිපත් දරන්නන් ඉන්නවා. අසිපත් කියලා කියන්නේ මොනවද පුතේ? කඩුව නේද? කඩුවලට තමයි අපි අසිපත් කියලා කියන්නේ. මේ බලන්නකෝ ලස්සන ඇඳුමින් සැරසීලා දිලිසි දිලිසි යන මේ අලියාගේ පිටේ නැගල යන්නේ කවුද මෙයාට කියනවා පුතේ අපි පෙරමුණේ රාල කියලා පෙරමුණේ රාලගේ අතේ තියෙන පුතේ රිදී මංජුසාව මේකේ සඳහන් වෙලා තේනවා පුතේ මාලිගාවේ රාජකාරී එහි වග්ගකීම් සහ සියලුම රාජකීය විස්තර ඊළඟට පෙරහැරේ යන්නේ පුතේ දලදා මාලිගාවේ පළමු හේවිස් කණ්ඩායම. දලදා මාලිගාවේ තේමාව බාරව ඉන්නේ මේ හේවිස් කණ්ඩායමට. මේ හේවිස් කණ්ඩායමේ පුතේ හොරණෑව, තාලම්පට, දවුල, තම්මැට්ටම මේ සියලුම වාද්‍ය භාණ්ඩ එකතු කරගෙන තමයි පුතේ හේවිස් පූජාව කරන්නේ. පළමු හේවිසි කණ්ඩායමට පස්සේ පුතේ පෙරහැරේ ගමන් කරන්නේ ගජනායක නිලමිතුම. දලදා මාලිගාවේ ඇත්පන්තියට මූලිකත්වය දෙන්නේ ගජනායක නිලමිතුම. ඊළඟට පෙරහැරේ ගමන් කරන්නේ පුතේ බුලත් පද නර්තන කණ්ඩායම. මේ නර්තන සඳහා මෙයාලා යොදාගන්නේ බුලත්. මේ බුලත් සුදු සේදරෙදි කඩක් උඩ තියාගෙන තමයි නර්තනයේ යෙදෙන්නේ. පෙරහැර නැරඹීමට ආරාධනා කිරීමක් තමයි පුතේ මේ කරන්නේ. ඊළඟට පෙරහැරේ ගමන් කරන්න පුතේ පොල් මල් නැට්ටුවන්. මෙයාලත් පුතේ පෙරහැරේ ඉන්න සියලු දෙනාටත් පෙරහැර බලන් ආපු සියලුම රටවැසියන්ටත් සෙත් පතලා තමයි මේ නර්තනය ඉටු කරන්නේ. පෙරහැරේ මේ වගේ ලස්සනට ඇඳුම් ඇඳගත් බල්බ් වලින් සැරසුණු ලස්සන අලියතුන් ගොඩාක් ගමන් කරනවා. එයාලත් මේ සත්ත්වෙට කාලෙට පැද්දි පැද්දි තමයි ගමන් කරන්නේ. ඊළඟට පුතේ පෙරහැරේ ගමන් කරන්නේ චාමර නැට්ටුවන්. සීල දෙනාගේම ජීවිතය උදෙසා මේ චාමර සැලෙන්නේ පුතේ දලදා වහන්සේ වෙනුවෙන්, මහරජතුමා වෙනුවෙන්, මහා සංඝරුවන වෙනුවෙන් සහ සීලම රටවැසියන්ට සෙත් ශාන්තිය වෙනුවෙන් තමයි පුතේ මේ චාමර නර්තනය ඉදිරිපත් කරන්නේ. ඊළඟට පෙරහැරේ ගමන් කරන්න පුතේ ලීකිනි නැට්ටුවා. හරි ලස්සනයි නේද පුතේ බලන් ඉද්දි ආස හිතෙනවා. පෙරහැරක පුතේ මේ වගේ විවිධ නර්තන කණ්ඩායම් ඉන්නවා.
හම් මැට්ටම් කරුවන් සවරම් නැටුම් මිශ්‍ර ගැමි නැටුම් උඩැක්ක නැටුම් මේ වගේ පුතේ ලස්සන ලස්සන නර්තන ගොඩාක් පෙරහැර ඉදිරිපත් කරනවා. දැන් අපිට පේන්නේ පුතේ වෙස් නැට්ටුවන්. මේකත් අපේ රටේ සාම්ප්‍රදායික නර්තනයක්. මේ තමයි පුතේ පෙරහැරේ වැදගත්ම අවස්ථාව. මංගල හස්ති රාජය, ඒ කියන්නේ පුතේ රාජකීය ඇතා රන් කරඬුව තැන්පත් කර ඇති දන්ත ධාතුන් වහන්සේ වඩම්බ වාගෙන එන දර්ශනයත්ම මගේ පුතාට දැන් මේ දකින්න ලැබේ. මංගල හස්ති රාජයාට පිටුපසින් ගමන් කරන්න පුතේ දියවඩන නිලමෙතුමා. දියවඩන නිලමෙතුමාට පස්සේ පුතේ තවත් ගොඩාක් නර්තන කණ්ඩායම් අලියතුන් තව පුංචි පුංචි දේවාලවල ඒ පෙරහැරත් මේ පෙරහැරට එකතු වෙනවා. ඔයාලා චුට්ට චුට්ට ලොකු වෙනකොට මේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා පුතේ අදට පෙරහැර ගැන මේ ටික මගේ පුතාලා චුට්ටක් මතක තියාගත්තොත් ඇති. එහෙනම් පුතේ අදට චූරි ටීචර් යනවා. ආයෙත් දවසක මේ වගේ ලස්සන පාඩමක් අරගෙන ආපහු එන්නම්.